සාදු සාල්දු සාදුු නොමෝතස්සේ භගෙවතුවරයතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවතවරහතු සම්මා සම්බුද්ධස්සේ, නමෝතස්ස බගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස සාසා ගෞතම බුදුසසුනේ ශ්‍රාවක මහා සංඝරත්නය අතර මුදුන් මල්කඩමන් ්‍රඥාවෙන් අග්‍රේස්වර වූ සාරිපුත්ත මහරහන්තන් වහන්සේට අපගේ නමස්කාරය වවා. සාසාද අපට උතුම් සද්ධර්මය මතුකට දුන්. අපගේ ගුරුදේවෝත්තුම කල්ල්‍යයාන මිත්‍ර පින්නත් ලොකුස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය ඒවා. සාන්ත සාද ස. අද දවසේ දසුත්තර විවරණය සදාම් සාකච්ඡාව සඳහා දායකත්වේ දරන්නේ අංක හැත්තයාටෙන් හය තම්බහෙන පාර මහරගම යන ලිපිණේ පදිංචි පින්න්නත් චන්ද්‍රාණි නානායක් කාර්මයණයන් ඇැතුළු ඒ දූදරු පිරිස පවුලේ පින්නොත් හැම දෙනා. එ පින් උතුන්ගේ ප්‍රධාන අර්මුණ වෙලා තිබින්නේ අගෝස් මස දාහතර වන දිනට හැටහත්වන ජන්වදිනේ සමරණ හර්ගම පදිංචි පින්නත් චන්ද්‍රාණි නාය කර්මෑණියන්ට නිදුක් මීරෝගී සූපත් බවයි ඇතිීම සහ පින්දහම් කටයතුවල නිරතුවෙමින් නිරතුරුව සත්පුරු සැසුර ලැබීමට තුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධයම් පිණිස. ඒවගේම මේ පරලෝගය වඳගේ ප්‍රේමරත්න මහතාට ප්‍රේමාවතයේ හේමා ගජනායක මෑනියන්ට පුුණ්්‍යාන මෝදනා කිරීම් පිණිස සුජීවත්තු සිටින්න සංජීව වෙදගේ උමේශා වෙදගේ සහා කටාරවල් වෙසෙන එරංග විදිග යන දරුවන්ට ආසිරවාද කිරීමම් පිණිසත් දිකිරීමට නිවත්සේ සියලු වැඩ කටයුතු සාත්‍ය කරගන්න තිරුවන්ගේ ආසිරුවාදය පිණිස උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගනීමම් පිණිස කියෙන තුම් බලාපොරොත්තු ඇතුව අද දවස දසුත්තර විවරණය සදදහම් සාකච්ඡාවට දායකත්වය දරන්න. ඉතින් අද දවසේ අපි දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාවතුළින් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය සාරිපපුත්ත මහරහතන් වහන්සේ එක කරුණයේ සිට දසකරුණ දක්වා අනු පිළිවෙලිින් විස්තරවසයෙන් වදාළ ඒ දහම් විවරණය සාකච්ඡා කරන අවස්ථාව ඒ සඳහා වැඩුමවදාළ ගෞරෝණය පින්නස්වාමින් වහන්සේලා මම නමස්කාරපූර්ක පිළිගන්නවා නමවබුද්ධායිශ නවිහන්ස පින්නත්ස්වාමින් වහන්සේ අපි සාකච්ඡා කලා කලින්දව සිදී පංච පානස්කන්ධද ධර්මයන්ගේ පිරිසින්ද දැකියේතු ධර්මයන් අත්‍ර, පංච උපානස්කන්ධයන් විස්ත්‍රවනා ආකාරය ගැන. එහිදි අපි සාකච්ඡා කලා කලින් දවසි පින්නතුනිි රූප උපාදානස්කන්දය ගැන එවගේ වේදනා උපානස්කන්දය ගැන සංඥාවපානස්කන්දය ගැන සාකච්ඡා කලාා. අදදවසේත් අපි එතැන් සිට ඉතිරි දහම් කරනු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවිතයේ අවබෝධය පිණිස නුවනින් බිම්මසලා. පිරිසිද දක්කයතු විිනවිද දැක්කයුතු ධර්මයන් වන පරෙන්ඥ ධර්මයන් වන. පිරිසින්ද දැක්කයුතු පංච උපාදානස් කන්ද ධර්මයන් ගැන. ඉතිං එහිදේ සංඥා උපාදානස්කන්දේ මිරිංගුවක්කා උපමාකට බුදුරජාණන් වහන්සිේවදාල. මිරිංගුවෝක ඇති මයාාවට රැව්න කෙනා ඒක ඇත්තක්වගේ දැක්කට සැබෑවකේ තුළනෑ තිං ඒ ගැන බුදුරජාණන් වහන්සිවදාලා. ඉතිං ඒ මිරිංගුවකට උපමාවූ සංඥා උපාදානස් කන්දේ ගැෙන? දහම් කරනු කහිපයක් අපි සාකච්ඡා කරලා අපි ධර්ම සාකච්ඡා ආරම්ම කරමු පින්න ස්වාමින්න් වහන්ස සංඥාඋපාධනස්කන්දය ගෙනි තවත් දහම් කරන කහිපයක් සාකච්ඡා කළො ොඳ බුද්ධාය තෙරුවන් සරණයි වැඩසන්න ගෞරුණී පින්න ස්වාමින්න් වහන්සේලාගෙන් ආසරයි පින්න ස්වාමන් වහස සංඥාව පිළිබන්ඳ අපගේ බුදුරජණන් වහන්සේ නොවේ කාකාරෙන් අපිට පැහැදිලි කරා ඒ කාරර්ණම පෙන්වක් පිරිස ගේ සතියේ ඉගෙන ගන් ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනෙදී ලස්සන කාරණයක් විස්තරකරවා මේ මනවතක පෙන්ව ස්වාමන් වහන්සේක තියෙන්නේ මහපොන්න මාසුවත්‍රයේදී. භික්ෂුන් හසනමක් අහන මුලින්ම මේ ස්වාමේණී භාගිතුන් වහන්ස මේ උපාධානය කියන්නේ මේ පංචි උපාධනස් කන්දේටමද එහෙමනැත්තං ස්වාමීනිි, මේ පංචුපාස්කන්දයෙන් බැහැරෝ දෙයක්ද කියලා. එතකට බික් බුදුරජන හ දේශනා කරනවා භික්ෂුව උපාධානය කියන්නේ මේ පංචිුපාන්ස්කන්දයටම නෙවෙ එකේන. ඒවගේම මේ පංචිපන්ස්කන්දේ බැහැරෝ දයකටත් නෙවේකේනවා. පංචුපාදනස්කන්දය කෙරෙහි යම් චන්දරාග ඇත්තියෙනවද ඒක කියන උපාධනී ලස්සට එක විස්ත්‍රර කරනවා ඉතින් මෙතනදී සංඥා උපාදානස් කන්දය කියනෙකොට එතකුට අපිට පැදිලියෙන්වා බදුරජණ මහසි ධර්මයේ සංඥාව කෙරෙහි යම් චන්දරාග ඇත්තයෙනවද ඇල්ම අත්තයනවද එක තමයි සංඥා උපාදානස්කන්දී. එතකුට බුදුරජණ මහන්සේ සංඥාව විස්තර්කරයේ අපි දන්න පින්නත් නොෙක් සූට්‍රලිින් හලතන්වා සංජානාාතයේති භික්කවේ තස්මා සං්ඥාති උච්චතිමේ හඳනාගන්නවාකින් අර්ථ සංඥාව කිය කියනවා. ුදුරජම දේශනා කන්නවා නීලම්පි සංානාති නිල්පාට හඳුනාගන්නවා. ඒ වගේ පීතකම්පි සංජානාති කහපාට හඳුනාගන්නවා ලෝහිතකම්පි ස සුදුපාට හඳුනාගන්නවා. ඒවගේම ඕදාතම්පි සංජානාතිඋ දේශනාන කහපාට සුදුපාට හඳුනාගන්නවා මේ හඳුනාගන්නවා කියන අරතයට කියනවා සඥඥාව කියලා. ඉතින් බුදුරජණන් වහන්සේ බලන්න පින්වත්ති මේ සංඥාව. අවබෝධ කරන්නිකිල උන්හස දේශනා කර ඒකයි ව්‍ය සඥාව උපාදානස්කන්දයේ ප්‍රඥාවෙන් දකිින්ද කිවා. පිලිසිඳ දකිින්ද කිව්වා. එතකට මේක යථාර්ථය තේරුම් ගණඩ හැකියාවක් ලැබෙනවකිල භාගතුනා දේශනා කර. පින්වත්න ස්වාමින් වහසත් මට මතකයි භාගතනාහස කාලේ භික්‍ෂූන් අහසනමක් භාගතු හසේ ඟට ගිහිල්ල කිව ස්වාමිණි භාගතුන් වහස මං ආසයි මේ ගොඩා දුර ඇත ගිහිල්ලා. දෙලාේ බණ භාවන පුරදු කරන්න අනි ස්වාමීණනි භාගතු වහන්ස මට අවවාදැක් කරන්නිකිවා එතකට බුදුරජණන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ හොඳට ජීවිතය නුවනිින් ගිමසන්න කිවා එහ නුවින් හොඳට ඔබේ ජීවිතය විමසන්නකොට ඔබට වැටහෙන්නේ ඔබට අවබෝධ වෙන්නේ පංචිපාදනස්කන්දය කිවා මේ පංචිපන්ස්කන්දී යතා ස්වභහාවේ ඔබට යම් අයුරයකින් අවබෝධ වේ කිවා නව ික්‍ුන්හසේ බදුරජන හන්ස වදනාක හරරි සතුටින් ඇත ප්‍රදේශයකට ගියා. ගිහිල්ලා මේ විික්ෂුන් වහන්සේට කුටියෙකුත් හම්ම වුණ වනාන්ත්‍ර ප්‍රදේශයක දැ මහන්සසි ගන්නවා මහන්සි ගන්නවා භාවනා කරන්න චිත්ත සමාධි මාත්‍රයක් ඇතිවෙන්නේ. ඒවගේ අවබෝධයක් ඇතිවෙන්නෙත් නෑ. ඉතින් උන්වහසේ උත්සාහ කර කරා ප්‍රතිඵලයක් නෑ. කල්පනා කර මේ එහෙනම් හොඳයි මං බාගත උන්හසේ මොන ගැහෙන්ද දැන් යන්්ඩෝනි. උඩද බුදුරජණ වහස මොනගැහෙන්ද පා ගමනින් එනකොට මේ මහා දවාලක උන්නහන්සට පාර ඇත පේනවා මේ ජලාසයක් වගේ වතුර විලක් වගේ උන්හසිට පේනවා උන්නාහසසි කල්පනා කරනවා මේ මහා දවාලි මේ විදිට මේ ජනාසත්තයෙන්න්න විදිහන්නේ මේ ෙන්ඩ බෑ කියෙ ලඟට ගිල්ල බලන්නකුට කාන්තර වගේ පරිස ඕ කාන්තර ප්‍රදේශය කියන්නේ මේ එක ඇත උන්වහන්සරේ පාරි පේන්නේ මධධානයන එතකොට මේ ළඟට ගිල්ල බන්නකුට එතන නෑ. ආ ඇත පේනවා ඒ වතුර ජලාස. එතකොට මේ භික්ෂුුණහසසිට තේරෙනවා මේක තමයි මිරබවා. දැම් බණ උන්වහන්සේ උපමාකරේ සංඥාව මිරිගුවකට කියලා. එතකොට භික්ෂුන්හසේ තවරුණාක තමයි මිරංගක තමයි මිරංගේ යථස්ුභාවේ ඇත්තවගේ පෙවුණට ඒ නඟට ගියාම එතැන තියෙන වෙනදදය. දැන් මේක මේ භික්‍ෂුන්හස්සේට හිතට ගියා කල්පනා කරර දැ කල්පනා කර කරන්නකොට ඔන්න අචිරවති ගඟලඟට ආාව. එදා මේ වැහැලා දැන් බොඩ වතුර මේ ගගේ ගලාව නයනවා. එතකොටම මේ උන්නහස්සරි ඒ ගංගේ පෙන දකි ලැබවා එත රන්හසේ කල්පනාකර අේ මගේ මේ ජීවිතය මගේ සරීරත් මේ පෙන ගොඩක් වගේන නුවනින් කල්පනා කරනවා. ඉතින් උන්නහසේ ගංයවර ඉදගෙන හොඳට නුවනින් මෙනෙහි කරනකොට එක පාර්ම චිත්ත සමාධය ඇති වුණා හිත එකක වුණා දැන් වනාහසට හරි සතුටි දැන් මේ ගන කල්පනා කර ඉන්නකට අපේ භාග්‍යත් බුදුරජාණන් වහන්සේ ජේතන රාම වැඩයිඉන්නවා උන්හසේ සම්බුද් නුවනට භික්ෂුන්හන්සේ පේනවා. එතුකට භාගතනාහන්සේ වටහගත්ත මේ භික්‍ෂු ධර්මයාාව බෝධ කරන්න පින තියෙනවා. භාගතුන් වහන්ේ ඒ භික්ෂුන් වහන්සේ දිනී ආලෝක දහරවක් විහිදෝල භාගතු වසේ වදාලා පේනූ පමංකාය ඉමං විදිත්වා. හොඳට භික්‍ෂුව දකිින්ද කය පෙන පිඩක් වගේ කිනවා. මරීචි දම්මං අභි සම්බුදානු. භික්ෂූ හොඳට මේ හදුනාගන්න දේවල් මිරිගුවක් වගේ තේරුම් ගඩකිනවා. චෙත්තාව මාරස්ස පපුප්පකානී ආනේම හිතනකොට මාරයාගේ ලෝකට බැඳන මේ මල්දම සිදද බිඳල යන්න පුළුවන් කිනවා. එකන පංචකාමේට උන්හන්සේ උපමා කරමේ මාර්රයාගේ මාලේතමයි පංචකාමේ. පංචකාමේ සිද්ධ මිදකන යන්ඩ පුළුවන් කීනවා බුදුරජාන හන්දේසනාකනවා අදස්ස නං මච්චු රාජස්ස ගච්චේ ආන ඒ විදිහෙට ගියොත් මේ මාරයාට දකිින්ඩ බැරි අමාමා නිවන කරා යනව කියනවා. ඉතින් ඒ නිසා බල් මේ බුදුරජණ මහසික ධර්මයෙන් තමයි අපිට මේ සංඥාව හඳනාගට හැකියාවක් ලැබෙන්නේ සංඥාව අතාස්වභාවේ හඳුනාගන්් හැකියාවක් ලැබෙන්නේ අපගේ බුදුරජාණ මහසික ධර්මය එති ඒ නිසා පෙන්වත්න අපි රුවප හඳුනාගන්නව සබ්ද ගන්දරස පහස අරමුණු හඳුනාගන්නවා මේක. අනි ලාය මේ තමාගේ වසගේ පෝත්වන්න බෑ. අප ඉපද මැරිමරි ඉපද මැරිමැරි බිරිගූකටහු වෙලා අපි ඇත්ත කියලා හඳුනාගන්න දේවල් වෙනස් වෙලා යනවා. ඒම් බලන්න පින්වත් කොච්ච සත්‍යයදද බුදුරජණ වහන්සික ධර්මය තුළින් අපට තේරෙනවා සං්ඥාවේ කාන්තම් බිරිගුවක්. ඒන්සා බුදුරජන මහ දේශනා කර. යයාකාචි සඥා අතීතනාගත පච්චුපන්නා යම් සංඥාවත්තිීයන අතීතනාගත වර්තමාන අධජ්‍යත්තන්වා අධ්‍යාත්මික බහිද්ධවා බාහිර ඕලාරිකංවා. ගොරෝසු සුකුමංවා, හීන සියුම් පනීතන්වානීත යන්දූරේ සන්තිකේවා. දුරලඟ යම් සඥාවක්තියෙනවද. සබ්බන් සංඥා ඒ සීලු සං්ඥා නේතම් මම මගේ නොවේ. නේසු හමස් වී මගේ ආත්මේ නොවේ නමේසු වත්තාතිී. මගේ නොවේ මගේ ආත්මය නොවෙේ කියකිල ඒෝමේතන් යතාබෝතන් සම්මප පඥ්ඥා ඇදට්ටක් බන්. දියුණුකරුපු ප්‍රඥාවෙන් දකින්න කියනවා. ආ නෙතුකට මේ සං්ඥාව යථස්ුභාවේ අවබෝධ කරගණ්ඩයාට වාසනාව උදාවෙන ස්මස පින්නත් සාමන්ාන්ස පැහැදිලි කනා වගේ පංචකාම ගුණයන් නැමති මාරයාගේ මල්දම හා සම්බන්ධ වන සංඥාඋපාධනස්කන්දේ. සංඥාව වැඩ කරන්නේ පංච කාම ගුණයන්න එෙක් එකතු ඒ හා බැඳිලා මාරයාගේ තොන්ඩුවට ග්‍රහණය වුණ ලෝකය බුදුරජාණන් වහන්සේ නැමති සිහරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා ලෝකට අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්ථනය කරද්දි මේ ලෝකයේ නිත්‍යයි සුකයි යාත්මයිකයා හිතාගත් අති දීර් ගාවිශ් ඇති බ්‍රහ්ම රාජුරු පවා සලිතයනවා අහෝ බාත්න අපේ ජීතත් අනිත්්‍ය ස්වභාවට මයත්මලු. අපේ ජීවිතය ස්වභාවයක් දුකට අඇත්තුූ. තමන්ගේ වසගේට පවත්වාගන්න බැරිලූ කියලා. බඹලෝ සිටින්න අති දීර්ගෑල්ස් ආශ්‍ය ඇති බ්‍රහ්ම රාජීන් පවා මේ අනිත්්‍ය ධර්මය ජීවිත අතාස්භාය දකිද්ද සලිත වෙනවා. ආර්ය ස්්‍රාවකයන් ඒ ගැන නුවනින් නිමසලා මේ වෙනස් වෙන ලෝක ඉදිරී කම්පානො විවාසේ කරන. පඉින්න ස්වාමින් වහන්සේ සඥා උපාදානස්කන්දේ ගැන මරිින්ගු උපමා කරගත් ඒ ගාථාවෙන් කරුණු පැහැදිලි කළේ ඉතින් පින්න ස්වාමින් වහන්ස ඊළඟට අපි කලින් දවසේ අපි සාකච්ඡා කර ස්වාමවින්හන්සර කන්ද සංගිත්‍යයේ තියෙන කන්ද සෝත්‍රයේ ස්වාමිනහස පැදිලි කරා වගේම සාස්වා උපාධානයමේ ආශරෝ සහිතව බැඳීයාමෙන් තමයි උපාදානවෙන්න කෙනෙ න හම. ඉතින් අපි ඒකෙද ස්වාමිහන්සේ කරුණු සාකච්ා කලාවගේ කරන ව. යම් ප්‍රමාණයක් පැහැදිලි කරගෙනම අපි පංචිපාදනස්කන්දය සංකාරුපාදානස්කන්දය ගැන කර්ණටික කතා කරසන්න. නමෝ බුද්ධාය හැම දෙනාටම තෙරුවන් සරණයි ඩවරෝනීය අපේ බින්න ස්වාමින් වහන්සේලාගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නී නෝණින් පිලිසි දවබෝධ කළ යුතු කාරණාවන් හැටියට අප සාර්බුත්්්‍ර මහරාතන් වහන්සේ මේ යුතුම් දේශනාවදී පෙන් අවධාරන්න මේ පංචුපාදානස්කන්දය සම්බන්ධව. එතකොට අපි ස්වාමිනාාසී මුල්ලින් මෙැහො වගේ කලින් වැඩසට හනිදි කතා කළා වගේ පංචුපාදානස්කන්දයත් පංචස්කන්දයත් අතර වෙනස කන්ද සූත්‍රය අනුසාරය ගතා කළා එතනද පංචස්කන්ද වනේ මේ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන කාරණ පහයි ඉස්කන්ද ටික එතකට ස්කන්ද කාලයේ සහ අවකාශය අතර පැවැද. එතකට කාලයේ සහාවකාශය අතර පවතින රූප එතක රූප ඉස්කන්ධයයි කාලයේ සහාවකාශ අතර පවතින විදීම පේදන යිස්කන්ධයයි, කාලයේ සහාවකාශය අතර පවතින සං්ඥාව සංඥායි ස්කන්දයයි, කාලයේ සහාවකාශය අතර පවතින සංස්කාරය සංස්කකාර ස්කන්දයයි, කාලයේ සහවකාශය අතර පවතින විඥානය විද්වි ඥා ස්කන්දය දකට ඉස්කන්ද. ඊළඟට ඔන්න උපාදාානස් කන්ද. එතකට උපාදාාන කියන වචනය තේරම බුදුරජාන් වහන්සේ ූත්‍රදී පෙන්වාවදාලෙක ොමද සසාස්වා උපාදාානය, ආස්‍රව ඇති කරන විදදිහට බැදී යනවක් මොකේටද. අර කාලයේ සහවකාශය අතර පවතින රූපේට. එතකොට ඒකට බුදුරජන්ස් දේශන කළ රූප පාදානස් කන්ද. කායේසාාවකාශය කලව කාලයේයට හතීතයේ නිරුද්ධවේගගේ වර්තමාය හට රග අග හට නොගත්. ඊට පස්සේ අධ්‍යත්තාව බහිද්ධවා ඕෝලාරිකංවා සුකමංවා හීනං ප්‍රණීත දුර ළඟවසේ. ඔක අවකාශය. එතුට කාලය අවකාසියට පොදුවේ හැඳින්වා ස්කන්දීක. එතුට කාලයේ සහ වකාශය අතර පවතින රූපේට ආශ්‍රවයන්ගින් බැඳීියර් ගියාද අන ශස්වා උපාධානය. එතකොට ඒකට රූප උපාදාන ස්කන්දය. කාලයේ සහවකාශය අතර පවතින විදීමට ආ පාන ආසරුව ඇති කරන ආකාරයෙන් බැඳීගියාද වේදනා උපාදාානස්කන්දය. කාලයේ සහවකාශ සඥාවට ආශ්‍ර වැති කරන ආකාරයෙන් ආශ්‍රරවයන්ගෙන් බැඳීගයාාද සඥා උපාදානස්කන්දයයි. කාලයේ සහ වකාශ අතර පවතින සංස්කාරයට ආශ්‍ර වැති කරන විදිහට බැදීගියාද සංස්කාර උපාදාන ස්කන්දයයි. කාලයේ සහවකාශය අතර පවතින විඤ්ඥානයට ආශ්‍රව වැති කරන වැවුඩින් බැදීගිය ද වි ඥාන උපානස්කන්දේ. එතකට ඔන්න අපි සරලවේ සූත්‍රය මුලින්ම කතා කළ. එතකොට අද මුලින්ම අද ඒකාරණා මුලින්ම කතා කරට පස්සේ අද තියෙන කරුණ තමයි අපිට ඉගෙන ගන්න අපට කතා බහ කරන්න තියන්නේ සංකාරපාදාන ස්කන්දියය ගැන. එතකොට රූප වේදනා සං්ඥා සංකාර් හතරවිනික්. එතකොට මේ සංකාරූපාදාන ස්කන්දයේදී දැන් සංස්කාර කියල බුදුරජාණන් වහන්සේ දේශන කරවා. තන සංස්කාර භාගතුනාශ මූලිකව හය ආකාරයකට දේශනා කරනු ඒ තමයි රූප සංචේතනා සබ්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා හබ්බ සංචේතනා ධම්ම සංචේතනා හඳුනාගත් ත්‍රූපේට අනුව චේතනා පහළවීම හඳුනාගත් සබ්දේට අනුව චේතනා පහළවීම හඳුනාගත් ගඳ සූන්දට අනුව චේතනා පහළවීම හඳුනාගත් ර්‍රසේට අනුව චේතනා පහළවීම හඳුනාගත් අරමුණනට අනුව චේතනා පහලවීම. එතකොට ඔන්නන්නොය පයාකාරව චේතනාවන් වලට සංස්කාරයට නැත්තන් කර්මයට කට කියේනු එක සමාන වචන් ඔය චේතනාවට සංස්කාරයට අන්න ශාසව උපාධානය ආශරව ඇතිරාකාරෙන් බැදී අයිද ආශ්‍රරවයගින් බැදී දන්න එතකොට ඒව සංස්කාර උපාදාන ස්කන්දී තකොට රූප සංචේතනාවට. පාන ඇතික වන විදිහට බැඳීගගේ දන්න නතකොට ඒ සංස්කර උපාදානස්කන්දයට යයිති. එතකොට ඒ සංස්කකාරය තමයින්න බුදුරජන්ස විංකලන්නේ කාලේ සහ වකාසිය අතර පවත්තිම ස්කන්ද කියන කරුණු ්‍රිස්කන්දය කරුණු දෙක්කින් විස්තරවෙන වන කාලේ සහ වකාසේ අතීතයේ නිරද්ධ වීගිය වර්තමානයේ හට අරගෙන තිබෙන ඊට පස්සේ අනාගතයේ හට නොගත් දුරළඟ හීන ප්‍රනීත ආධ්‍යාත්මි බාහර ගොරස්සර විදි ෙක ලොස් ආකාර. බැද න එක් රප සංචේතනාවට එක් සබ්ද සංචේතනාවට එක් ගන්ධ සංචේතනාවට එක් රස සංචේතනාවට එක් පොට හබ සංචේතනාවට එක දම ං තක දකට න සංස්කාර උපාදාානස් කන්දේ. එතකට බුදුරජාණන්ස දේශනා කරනවා ඇයි මේ ඔය කියපු රූප සම්චේතනා බ්ද ගන්ධ රස පහස අරම ඔය සම්චේතනාවලට ඇයි සංස්කාහර කියලා කියන්නේ කියන. ඒ මේ රප සංචේතනටක සබ්ද සන්ස ඇයි මේ සංස්කාරය කල මොකක්ද මේකින් වෙන්නේ එනෙකොන්න බුදුරජාන්සිටස දේශනා කරනවා මේක තියෙන හරි ලස්සනයි කන්දසුකාම ක්ජනීය සූත්‍රී ඒතමයි භාගතුන් වහන්සේ දේශනා කරනවා කින්ච භික්කවේ සංකාරයේ වධත ඉන්නොත් මහන න ඇයි සංස්කාරවලට සංස්කාර කියලා කියන්න බුදුරජාන්ස දේශනා කරන සංකතන් අි සංකොරවන්තුති භික්කවේ තස්ම සංකකාරාති උච්චත පඉවත් මහනනී සංකතන් අපි කලින් වැඩ සටහක මේ සංකතය කියයෙන කරුණ කතා කලා. එකට සංකතයක ලක්ෂණ තුනත් තියෙනවක ලෙතනෙද කතා කලා. උප්පාදෝ ප්ඥායිති වයෝ පනාති ටිටස් අං්‍යතත්තම් ප්ඥායට හට ගනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා පෞවතින දේතුළ නවීමක් තියෙනවා. එතකොට හ ඔන්නේ රූපංචේතනාව තියෙන තුළ තියන්නේ ඔන්නොව කාරුණු තුනයි. ඔය සංකතයේය ලක්ෂනයිති. එක්කු සබ්ද සංචීතනය ගන්ධද රස්ස පහසාර මුලු සංචේතනාවල තියන යෝක. කට අන්න ුදුරා දේශ කරනු හේතු පල දමින් සකස්තුරිකන සංකතං අභි සංකරු ඒතු පල සාහමින් සකස් වූ දෙයක් උුණ දෙයක් නැවත එබඳු දෙයක් පිනි සම විශේසිං සකස් අභි සංකරවති විශේෂයෙන් සකස් කරනවා යන අරතයෙන් තමයි සංස්කාරවලට සංස්කාරය කියලා කියන්නේ කළ බුදුරජාන්ස දේශනා කළා. මොකත් දෙකොට නැවත නවත මේ සංස්කාරයෙන් සකස් කරලා දෙන්නේ න්න බදුරජාස දේශනා කරනවා රූපං රූපත්තාය සංකතන් අභි සංකරෝති. රූපය දැන් අපේ කලින් වැඩ ස්ටන්ල් කතාගව රූප පාදානස්කන්දය ගැෙන විඳීම ගැන සංඥාවගෙන එතකොට ඔන්න එක. එතු රූපං රූපත්තාය සංකතං අභිසංකරති. බුදුරජාසශ දේශනා කරන මොකක්ද ඒ තමයි රය රූපයක් පිණිසමයි සංකතයෙන් අභිසංස්කරනය වෙන්නේග. රපයේ ැ ඉපදීම කියනකද අපේ බුදුරජන් වන් දේශන රන පපදීම යන කොක්ද කියනෙකි න්දානම් පාතු බව . එහම නැත ආයතනානම් ටල බේකවීම කද කන්දාානම් පාතු බවකිව රූපේදන සංඥ ංකාර යකන පාදාානස් කන්දයන්ගේ පහස වී හට ගැනීම උපත හැටියද. ඒමන ත ඇස නා න්න උප හැටියත ොට තනැදන්න රපං රූපත් යි. රූප එෙන් නැවතු රූපයක් ඇති කරල විදි විදි අන්න සංස්කාර ප ආකා කරගන්න නව ර පයක් පිනිිස. ඒ ට දු රජ දේශ කරන ම ර ති. ේදන ේ නත් සංකත බිසං කරනු. ේ ම න ේදනාව වේදනාව පිණි සමයි සංකත බි සංකරණය කරන්නේ. ඒමන ම් බුදුරජංස දේශනා කන ഞ ස කර. ප බ ලින් ර ාව. ഞාව. සංඥාවක් පිණි සමන්න සකස්කරනු අබි සංකරුන්ති. ඊට පස බුදුරජාන්දේශනාන සංකාරය සංකාරත්හා අබි සංකරුන්ති. ඒ තමයින සංස්කාරය මේ අපි කතා කර බරූප සංචේතන සබ්ද සංචද මේ කතා කරන්න නෙව. ඒටක නැවතහය සකස් කල දෙනවා අභි සංකර. නැවත නැවත සකස් කරල දෙනවා. එතකොට ඒ අන්ු මේ සංස්කකාරයෙන් කරන්නේ කද සංස්කාරකනක දැන් අපි මෙතනෙද කතා කරන්නේ පංචුපාදාානස්කන් දෙෙර අදාලනනි ව ධර්ම මේ සංස්කාරයකනක ලොක විස්තරයක් තිනවා. පද වෙනම සංස්කකාරගෙන කතා කරනවා ඒ පස ාි සකර ඥා ි සංකාර අන ජා ි සංකර එහෙම කතා කරනවා විධ ධර්මය විද තැන්ල සංස්කාර විද පරියායින් අපි බුදුරෝජාස දේශන ඒ ඔක්කම ංස්කාරවලින් මේ කරන දේ දේශනා කරන බදුරජාන්සමොකක්ද. නැවත අන්න සංකතිය අපබි සංස්කරණය කරලා දිනව කියන. නැවත මේ රූප වේදන පංචපාදනකදය කහදල සු හ යුක්ත මේ සංස්කාර. එහම නත්තම බුදුරජාන්ස දේශනා කන වි්‍යානං වි්‍යත්තාය සංකතන් අපිසංකනොන්ති. ඒ තමයින විඤ්ඥානය විඤ්ඥානයයක් පිණි සමයි සංකතයෙන් අභි සංස්කරනය කරන නැතකොට ඔන්න සංස්කාරවලට සංස්කාර කියලා කිවේ ඔන්න එනිසා බුදුරජාසි දේශනා කරනවා. ඊඩ පශ්‍යි හරි ලස්සනයි මේඒේන පිින්ඩුවම සූත්‍රී දැන් අපි කතා කරන්නාව එකන මේ උපාදාානස්කන්දුර ලස්සන උපමා ඌූපේ පෙන පිඩක් වගේ ේදනව දියබුලක විදිරයාආකාර. ඒ විදිහයට මේ සංස්කාරයටත් භාගතුන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරන. ඒතිෙත් පේන පිඩුවම සූත්‍රී ඒ තමයි බුදුරජාස දේශනා කරවා පින්වත් මහනනි මේ විදිහේ දේකුත් තියෙනවා ඔන්න බුදුරජාස දශනා කරන අරටුවකින් ප්‍රයෝජනය තිබෙන අරටුවක් සොයනෑ අරටුවක් සොයිමින් ඇදින පුරුසසිකින්නවා. ඔහු තියෙන් තියුණු කෙටේරියක් කරගෙන වනය තුළට වදිවා ඉතින් ඔහුට ඒ වනාන්තරයේ තියෙන හොඳට කෙලි වෙලා හැදනු අලුත් හොඳමීට පස්න් නොපීදනු මහත කෙසල් කදක් දකිින් හම්බෙන මොනගහදකින හදුන්ග හද මාරග හත්ද න හෙමන මොදමයායන්න අරට හ මො හම හොදට පිහිිදුු හොදට මහතර අඩිය තියෙන ොද කෙල් කදත්තමයි දකින්න හම්බේන කිය. මයා මොකද කරන ඔහු ඒ කෙසල්කාන්ද අන්නු මුලිම කපනවා කියන. කපල මොකද කරන මුලින් කපල ඒක අගත් කපල මොක කරන කරනේ පතුර ගලවනක් කියන මොකේදම කේෙල් ගහ අරටර හැන්. ඒගේ තමයි බුදුරජාන්ස දේශනාකන ඔහුේ ෙල් හ පතුරු ගලවද්දී එලෙයක්වත් හම්බවෙන්නන්නේ කියෙන එලේ කියන ෙසිල් හකන. ඊත බුදුරජාස් දේශනා කන අරටුවක් හොයන්න කෙනට එලෙයක්වත් නැතුව. කොහෙද අටුවක් තිනෙන කිසිල් ගහ කියලාන්න.ඇඒයි කෙල් ගහෙ පතුර ගලවන කනෙ කොලන ල ගලව ගලවකට අන්නේ වගේ තමයින කෙසල් ගසක නිකං අරතුුවහනෝගේ වැඩක් තමයි කිය මේ අපි සංස්කාරම පරිබෝග කරන්න පරිහරය කරන බ බුදුර ජ දේනක කිය. ප සං චේතනාව සබ්ද සං චේතනාව ගන්ධ සංචේතනාව රස සංචේතනාව පොට අබ සංචේතනාව ධම්ම සංචේතාව ඕෝකරනයක් යහු වෙලයින්නන්නේ එතකො ඔන්න යහවෙලෙන්න සභාව අපි කර දන රප ස චේතනාව හඳනාගත් රූපේටන චේතනාව හලර කකිරන්නවා. ශාසව උපාදාාන ආසර ඇතිවනාක කා මසර භාසරව විද්‍යශසෝ දිට්ාසාව විදියට. එතකොට අන්නන්නේ විදිහට අපි ඉන්න වගේ ෙන කෙල් හ පතුර හතමයි. නො තන තු හව අප නාගතයේ ප්‍රලයන් කර මේකම මෙහෙම න්න අරක හෙමුණ නෑ හෙම ුණ අර ුණ හෙම ඩෝන ග හිත හි න්න නත් ඒද වෙන්න ඇයි අනාත්මයේක. අනිත්්‍ය නිසා. දුකට ඇති නිසා. නමුත් අපේ කරනෙම ක්ද මේ දේර මනසං ේතන තු ඉද මනොංචේතන කලින් වැඩටන ල හතාලාන මොක ආහාරයක් පිණිසගේ ආහාරයක් කියලා. එතකට අන්නේ මනසංචේතන උපකාර වෙන. ගොහන්න බදුරජාණන් අස දේශන කල අන්න සංස්කාරයකයි වගේ ද ෙල් ගහ අර හෙන ෙක් ත අරු හෙන කෙල් හ අරට හෙන තමයි කතා කරන හන ඔයාල අපි හැමෝම. මේේ සංසාර නිදහස්වල නැති අය ඔක්කොම. ක අර න්න න්න මයි ම ැ න ග ව හමින දන්න දම්බන දයක් න මයි කක්නැේ කත් පස පසා ද න නවන යි හෙමයි. සංස්කාරය හටගන්න බුදුරජාන දේශන කලා න කුමක ස් සිං. ඒසයි රූප සේ වි ්‍යානයකතුයකන ඉස්ප පරසේ අනුවන්න්න වෙනස් වෙනවා. ඒ චේතනනා වන්න වැට කරන. ඒට පස කනට්ට සගා නාසේ දිවටකාය ඔයිවිදිට වෙනස් වෙන. දැන් බුදුරජාන්සේ දේශනා කරනවා දැ සංස්කාරයේ තරරිවිදි. කාලයේ සහකාශය අතට පැවැත්මක් තේනවක වන්නේ ඒතමයි අතීතයේ නිරුද්ධ වේගිය වර්තමානයේ හටාරගෙන් ටයන අනාගෙතෙ හට නොග ඔොන්න කාලේ. එතකොට මෙතන දී බුදුරජාසේ දේශනා කරනවා මොකක්ද මේ තත්ත කතම මේ සංකාර අතීත දැ මෙතන මේකත් විස්තරවෙන්න ආරාප. කතා කරපු කාරණාවීමමට තමයිඒ දේශනාවලිම තම. ඒතමයි බදේශනා කරනවා ඒ සංකාර අතීත නිරුද්ධ විගත විපරණිත අත්තංගත අභබ්ත උපජිත්වවා විගත අතීත අතීතන්සේන සංගහිත ඒකන බදුරජාණ දේශනා කරනවා. අතේ නිරද වග දැ න න්න රූප සචේතන තිනව කොහොමද අත නිරද් ව ෙරු කියල කියලෙන න අතීතයේ නැත්තර නැතිතුලගේ ේද. එක්කු රූපංචේතන අතීයේ නිරුද්ධ වී ගිය. ඒට පස්ස විපරණතා. වෙනස් වන ස්ොභාවයෙන් යුතු. වෙනස් වෙලා ගිය. ඒට පසේ අත්තංගත නැතිවූ. අභබ්බත විශේෂෙන් අස්ථානගත් වෙලා ගිය. ඊඩ පස්සේ ඉපදිලලා හට නොගත්තාවු යම් ඔන්න බුදුරජං දේශනා කරන මෙතන දේශන අතීත අතීතන් සේන සංගහිත. අතීතියෙන් අතේතේටම ගියාව. මොනවද ඒතමයි දැන් අපි ධර්මේතුල තියෙන බුදුරජාස දේශනා කළා කිව්වා. ඉස් පරසයෙන් තමයි මේ සංස්කකාරය හට ගන්නගේ. ඒකන හර ලස්සන දේශනා කරන ුමක්ද කියලා. ද ද න කරන ති අතර නිරුද්ධ වගේ සංස්කර්රකයනම ක්ද ේ තමකන චක්කු සම්පස්ජ චේතන. ඔන්න දේශනා කරන කුමක්ද. ඇසේ ඉස්පර්සයෙන් හට ගත්තා වන්න චේතනා. උපාදාන සහිත වූ චේතනා. එතකට ඒක අයිතිවෙන්න න්න ඇසේ ඉස්පර්සයෙන් හට ගත්ති. ඇසේ ඉස්පර්සේ මුල් කරගන තම රපං චේතන හටගන්න. විඳදිනව හඳුනාගන්නවා හඳුනාගත්ත දේටනුව වන්න චේතනා පහල වෙන. එතට ඒකු පකාරුණ චක්කු සම්පස්සේ. සිහට ච ේතන න. එක් අතීතෙන් අතීට ගිය කියල ග ඩ ංස්කාරයක් ති හෙ ැ ර න ත සම්පස්ස ජාචේතන. ඒකන කනනි ස්පර්සිංහට ගත්තා උ්ේචේතනව ගාන සම්පස්ස ජාචේතනනා. ජිව්වා සම්පස්ස ජාචේතන, කාය සම්පස්ස ජාචතන මනෝ සම්පස්ස ජදේතන. ඉ මේ උච්චාන්ති සංකකාර අත ම තමයි න තී ෙට ගියාව සංස්කකාර ගඩ න ල ොච් ඇත්තත්. ො හ ක් නිරද්ද බුදුර ජ ට පස ේශනග ත් ම ංකාර නාගත අතීතයේ නිරුද්ධ වීගේ නාගත හට නොගතේතමයකනවා ඒ සංකාර ජහත ජාතකම තම හට නොගත්ත නොයි පුදනාව. අබහතා හේත පල වසයෙන් සහකස් නොනාව. ඒට පස අසන් ජාත හට නොගත්තාව. අබිනිිබත්තා විශේෂයෙන් හට නොගත්තාව. ඊඩ පස්සේ අස උපපන්න ඒකන තම හේතු පලවසයෙන් හේතු පල දහමින් හේතුවන්ගේ සකස්වබෙන් හට නොගත්තාව අනොට්ටිතා තම නොහට ගත්තාව අස ෝට්ටිතා තවම නොපිටි හාාව. අන්න යම් කිසි දෙයක් ඇද ඒ මොනුවදකනෙන ඒත් ගන්ඩ යෙන්නේ නොවද ංකකාර ඒතමයි බදුර ජාන් ම මෙතන දේශන ඒ තියනීම කද චක්කු සම්පස් ජාච ේතන. අපි අතීතයේ යම් සංස්කාරයක් කියල පතනවදේත් ඇස ස්පර්සිෙන් හට ගත්තාව ඒ චේතනාවට අනුව තමයි තියනෙකි නම් ඉස් පරිසිට අනුව තමයි චේතන වැඩ කරන්නකි අනාගතය කියලත් පතඩතින්. එහෙමනැත්තං චක්කු සම්පස්සජා සෝත සම්පස් වජා ගාන සම්පස්ස ජාතයචනනා ජවහා සම්පස්සජ චේතනා කා සම්පස්සජ චේතන මනුව සම්පස්ස ජතෝක තමයි තියෙනව කියන පතන්නකේ ලබි පතන්ඩතයෙන් නාගතයගෙන සංස්කාර්ගය. එතකොට අතීතයේ නිරුද්ධවේගේ වර්තමානයේ නාගතයේ හටනොගත් ඊ ළඟට නු බදුරජාන් දේශ කනොමක්ද අනාගත හටරගෙන තිීමෙන. ඒ තමයිකන නනාගත හටනුගත් හටගත්තාව මොනවද ඒ සංකාරා ජාත ඉපදිලා තියෙනෙ දැගො කිය. ඒ සංකකාර බහතතා විශේසිෙන් හේතු පල දහමින් හටරගෙනති ඒ සංකාර සංජාත විශේසින් හටරගෙන තියෙනෙ කියෙන නිබ්බත්තා පහ වෙලාති නබි නිබ්බත්ත විශේසිෙන් පහ වෙලාතියන ොකක්ද කියනවා ඒ තමයිකන ඒත් සංස්කාරයයක්ක් කියල ගඩ තියෙන මොකක්දකීම. ගක්ුම්පස්සජා චේතන ඇස ස්පර්සියෙන් හටගත්තාව ඒ චේත නාවයි කියන. අප මේ සංස්කාරක ගන්න තියන බැලුවොත් එහමනත් තන් න සෝත සම්පස්ස න ස්පර්යෙන් හට ගත්ත ගහන සම්පස්සජ ජවවා සම්පස් කා සම්පස් යමනු සපස් ජෝක ම හ දැ ල අප අහු ෙන්න ටකරන ආසර ඇතිකරන ආකාරෙන් . මන න්තරම පතින ඒදක ල්රන ම නාගත අනාගතය පතන්න ප දම හර ලස්සනට විස්තරවයි අපි කලින් වැඩටන තාා කල මක බද්ධ කරන ගතාව බදධ කරන ූත්‍රයේ ඒතකොටොන දුරජයන්න කාල විස්තරකල සංස්කාරවල. ඊට පස කාලත් අවකාශ ඔය දෙකරන්නේ ස්කන්දී කියල කියන්නේඒ කෙන දැන් සංඥා ස්කන්දී. සංඥා උපාදානස්කන්දයේ. උපාන කියන වචනක ආසරව තකර කාර බැද යනව. එතකොට ඔන්න ස්කන්දයේ කවුටස් දෙකයි කාලයේ සහවකාසි දැන් ඔන්න කාලේ කතාකට අතීත අනාගතු වර්තමා. දැන් අවකාසි, අවකාසිට මොනුවත්තියෙන අධ්‍යත්තාව ආධ්‍යාමික, බහිද්ධාව බාහිර, ඊර පස්සේ ඕලාරිකංවා, ගොරෝසු, සුකුමංවා සියුම්, හීනංවා හීන පනීතංවා ප්‍රනීත යන්දූරේ සන්තිකව දුරවේවා ලළඟවේීමත කොට නමැයි තුනයි එකොළහා ඔන්න එකො සාකාරය. එතකොට ඒ තුනක්යි න මෙතන නම අත් න කාසේ ක කා න ර න ග බුදුරජන් වීම සංස්කරල ර තම තත්තත මේ සංකාර අජජත්ත මොනවාද මේ අ අධ්‍යාත්මික ස් කියල හලකන්න සංස්කරයත් තමයිගෙන. ඒ සංකාරා තේසන් තේසන් සත්තර අජජත්තම් පච්චත්තන් නියකා පාටිපග්ගලික උපාදින්න. අන එතන තු පාදින්නකෙනන වචන දේශනා කරන භාගතුන්ේ. ආසුර ඇති කරන රෙන් බැඳලෑනොහොමද. ඒ සංකාරන් තේසන් තේ ඒ ඒ සත්වයාගේ තමායි සලකෙන ඒ තමාට තමාට පුද්ගිලිකු ඒ සංස්කාර තියනවකට ඒත් මුණවද කියනවා දෙන් අපි භාගිතුන්න්නස දේශ කරන ඒ අවගේීම තමයි එකෙන මොනවදේ ඇසස්පර්සිං හට ගන්නාව කනීස්පර්සින් හට ගන්නවාව නාසිීස්පර්සිං හට ගන්නාව දිවස්පර්සිං හට ගන්නාව කයිස්පර්සිං හට ගන්න මනසසි ස්පර්සි හට ගන්නාවත් සංචේතනාව කිය එතකට ආධ්‍යාත්මික ඊට ප බුදුරජාස් දේශනක තත්ත කතම මේ සංකකාර බහිද්ධ ඒතමයිකන ඒ සංකාර ේසන්තන් පරසතානම් පරපුදගලන දෙ අතනද අ තන් පචචත. තමයි මෙතන පරසතාාන පරපු ගලන පර ව න පරකන වෙන ාහිරගන වන න ගේ ඒත් න ේ ගඩ න නව දගෙන ආසර ඇති නාකාර හ ඒ තර ක් ස ප ේත ගේ ප සි ගත්තාව ේතනමයි. ප සි ත් සි පසි. සි ට ගතාව ේතනාාවමයයි කියන ටක සංචේතනාමය කියන ඊළඟ බුදුරජාස දේශනන තත්තත මේ සංකාල ලාරි සුම ඕලාරික කියන්න ගොරෝසු සියුම් කද කියන ඔන්න බුදුර ජාස දේශනන හලසන. අකුසලා සංකාල ඕලාරික යම් අකුසලයගෙන් හටගන්නාව සංස්කාරක දේ ක්කම ඕ. අකුසල්ලෙතක ෝලාරිික දෙයක්. ඒට පස්සේ කුසලා බ්‍යාකතා සංකාර සකුම. කුසල් සහගතු දැ භාකත කියන වචනය තේරුම තමයි දේශනා කරන ලද නැත්තං වෙන් කරනලද පනවන ලද කිය නර්තය එතකොට අසල් කුසල් සහගතු සංස්කා දය කුසලේකින් උපදවන වන සංස්කාරයයක් දැන් අපි ධර්මී තුල වෙනම අපිත් කතාරාකිව තියනෙනව කියලකවේ ුාි සංස්කාර කියල වචනය තකක කුසලයක් දැ එකට පිනට්නි ඒ පස දැන් ආනෙන්ජේ ඒක අන්න කුසලයක් හ ේ ොක් ම් ම් ල ම ති වෙන සල ත ං හර සకుුම. දුක් වේදනා සම්පයුතා සංකාර ඕලාරික. අප ධර්මී තුළ අපි කතා කලා මොකද බුදුරජාන්ස දේශනා රසි හට ගත් තන එ රසි හටක න දීම. විඳින දේතමයි හඳුනාගන හුනා ග ේ ද. දුක්කායි වේදනා සම්පයුත දුක් විඳීමෙන් හටගත්තාව සංස්කාරය. ඇයි විඳින දීතමයි දු වේදනාවන් ඒ විනිෙන දයන් හඳුනාගත්තා හුනාගත්ත දේටන් වන්න චේතනාපාලන සම්පයුත්ත සංකාර ඒ චේතනාව නැත්තන් සංස්කාරය ඒ කරම මේ බදුරජාස දේශනා කරන ඕලාරික එක ගොරෝසු දෙයක්කින්. ඊටමස භාගතුනස දේශනාගන සුකායච්ච සැපවේවා. අදුක්කම සුකාජ සැපදු ්‍රහිතවේවා වේදනාව. දම සැපවේදනවත් අදුක්කම සුකවේදන විඳම් දෙක සම්පයුත්තා සංකර සුකුම ඒත් සව සුකුමයික සැප සහගතයි. ඒළගට බුදුරජාස දේශනාක අදුක්කම සුකාය වේදන සම්පයුත්තා සංකකාරා සකුම. එතට අදුක් මධ්‍යස්තු විඳීමකින් කෙනෙකට ඇතිවුණවා යම් කරමය සකස් වෙනවන්නේ. එතකට ඒතුම සකස් වන කරමයේ සංස්කාරය ඒ චේතනාව බුදුරජාණ දේශනන සුකුම් සියුම් කිය. න්න න නකද විස්තර කරන කරමන රපන තක්කර න්නන. ඒ හේතුක අන සස නි ක අන සියුම් එතකට සියුම් ලෝක මය පත ලබන්න. ඒ මස බුදුරජාන්ස දේනනා කරනවා ඔන්න හරි ලස්සන තනද. අසම ප සංකාලා ඕලාරික. අසම ප ල න සමපත්වලට සම්ම ින්ට දක් නැති. ඒ කවද ම ර හැම. ඒ හල පත් පලන දා ද ද න තුන් දන හතරන දිය නරද මපත් මග පල්ල මකුත් න දරට අසම පන්නස ඒ න ොද පි වගේ ල්ල වගේ යහක්ොම. එතක යාාලගෙන් ඇතිවන සංස්කාරයක් ඒ මොක්ද බදුරජාණ දේශනා කන ලාරක ගොර සහගතයි. ඒක ඕලාරරි ගොපතකට අනු අපිට හැමදීමකස් වෙන්නේ. අසමා පන්නස්ස. ඒට පසේ දේශනා කන සමාපන්නස සංකාර සුකුම සමපත්වලට සදධන තු න්හ ලයින්න. ඒ දිාන විිනි ්‍යාන හතරන දයාන තුංගනි ්‍යාන ආකින් චඥායතන අරප සමාදිව විදිී රොක්කම. එතකොට ඒ සමපත්තුලට සම්බධන උතුමන් හන්සේල ටන ංකාර සසකුම ඒ ෝකන්න සුකුමේ සංස්කාරය කරමේ සුකමයි. ඊට පසේ දේශනා කන සාාසවා සංකාල ඕලාරික. ආත්‍රව සහි සාසවකි ආසරව සහිතව තියනදේවල් ඒ ඔක්ක මෝලාය කාම හොදට ෝලාරික එකනික තේරෙනන පැමටම කාසව. දිට්හාස ඒක කලි දෘෂ්ටිවලට යන කෙන බදුරාසේ උපත් දෙකයි කෙනම දේශනා කළලන් නිරයෝ තිරිසලෝ එතකොට කෙලිම ඕෝලාරිකයි එතකොට හොඳර තේරන ඒ පස දේශනා කරන අආශවා සංකාර සකුම අනාස රතුමන් වහන්සලා සැපසේ වාසය කරනවා කෙන එක එකත් සංස්කාරය. එදකත් ඉස්පරසි හට ගන්න උදයක් දෙ විමුක්ති සපය එතකොට ඔය විදිහට ඕලාරෙකු සුකම වසයෙන් කරන ඒ ස කත සං ර හි පන ීන ්‍රනීතව ත් න තම දුරජන් දේසන කන කුස සං ලා ී න එත අකුස ොක්ම ීයි. ඒ බස බුදුරජන් දේ කන කුසල ාගතා ංකාර පනීතා සල් සාහ ල් ාස ක ලොක්කම ප්‍රීතයි ඒ බුදුරජාස දේශනක හ ාතු ා න්ද පන ස. ඊටස බදුරජා දේශන දුක්හ ේදනනා සම්පයුත්තා සංකාරහන දුක්විදීම ඇතිම මකද දුක්විවීම තුළ තිේෙන පිදාන පටිගානුසේ. දැ ධර්මතුළ වේදනව කතා කරනට විස්තර කරලා දෙ පටිගානුෂයෙන් ඇති කරල දෙන්නේ ඒ දවේශයගේ වෛරෙන් ඒ ක්‍රෝධීයන් මොකද ඇතිකලද හීනෝ දෙයක්. හීනෝපතක් කරායන්න. එක සතරාපාගමයෙක්කු මලපරේදේ. එකක දේශසිීදල යක් වෙලාලපදී යන හීනයි. ඊටපස්ස දේශනා කරන සුකාච අධදුක්ක මසුකාච වේදනා සම්පයුත්තා. සංරා පනීත එක ප්‍රනීතයි. ඊට පස දේශන කන දුක්කම සුකාය වේදන සම්පයුත්ත සංකාරා පනීතා. ඊට පස දේශනා කන අසමාපන්න සංකාරා හීන. සමාපන්න සංකාරා පනීත, සාාසවා සංකාරා, හීන, ආසරව සහිත, අනාසවා සංකකාර ප්‍රනීත යිවිදට හීන ප්‍රනීතන්න බුදුරජාන්ස විෙන්ක කරනු. දේශන කර ඒළ ට භාගතුන හරි ලස්සනට දේශනා කරන යන්දුරේ සංතිිකේවා සංකාරා මනුවවදම මේ දුරවේවා ළඟවේවා සංස්කාර. තමයි දුර ජන් දේ. අකුසල සංකාර. අකුසල් සහතු සගේ ඇතින්න ම් ද දින සංස්කර තිව ේතනව කියම් රර්ම ස් කරම චේතනාව සංස්කාර කුමකට දුරයිකිනවා ුසල ්‍යාකත සංකාර දූරි. අකුසලෙන් ඇති කරන්නාව සංකාර කුසේට ඇතිර ංකකාරක සස ද ොහ දු ර න් ර දුර ේ. ඒට පස ුසල යා තා සංකර, ුසල් පහර්සිහ ුතල් සහගතව සංස්කාරයේ. අකුසල සංකාරා දුරේ ඒ අකුසලට සසඳන්න බෑැකින දුරයි කියන. ට පස්සේ කුසල සංකාරා, අකුසල බයාාගතා කුසල් දේ අකුසල් සහතව දේ දුරයිකන විදිට දේන කරන. ඊඩ පස ේශන කරනම කුමක්ද දුක් ය ේදනා සම්පයුත්තා සංකාර. ක්විනීමෙන් ඇතිවන්නව සංස්කාරයේ සුකායච අදුක්කම සුකාචച. සැපවිදිීමට. දක් ගත්තු බහ දුර නු දක් ද බො දර . ඇයි අතන ී නයි මෙතන ප්‍රනීතයි ඊර පස අතන ලාරයකයි මෙතන සයුම්. එදකොට ඒ විදිරාක දුරයි කියන ර පස බාග තුන්හන්ස දේශනා කරනවා කොහොමද ඒළම ඊළගට දේශනා කරනවා අස අසමාපන්නස සංකාරා සමාපන්න සංකාරා දූරේ. එතකට අසමාපන්න කනාාගත්ත සමාපත්වට ස උතුමන් වහන්සේගේ සංකකාරයතෙක සසදන්නබයක බොෝ දුරයිකන. ඊට පස දේශනා කරන මොකදද සමාපන්න සංකාරා සමමාපන්තීන්ට සමවධින් උතුමන් වහන්සේට සෑස් ඒ සංස්කාරයට ඒ කර්මයේ චේතනාවට සංස්කකාරඇත්තෙක්ක අසමාපන්න සෑගේ සංස්කර සසදන්නබය බොහෝදුරයි. නෙකොට ඔයිදයට ආනාසව ආශ්‍රව ත ස යිවිදිර වෙන්ක කරනවා. එතකොට යන් දූර. න්තික සංතිකව ලංග ඒතමයිකිවා අකුසල සංකාලා අකුසලාන සංකාරන් සන්තික කසේ ළං වෙන්නේ කුමර අකුස ටමයයිකි. අකුසල සංස්කාරය හේතු වෙන්නේ අකුසල සංස්කාරයටමයින ල යන්දූරී ලං වෙන්නේ ලඟ මේේ දේටක නවා. ඉට කුස යා ුස ංක ුස ර් ැ ින්. හන දාාතු හින ධාතුුවටමයි ප්‍රනිධාතුව ප්‍රනිීධදන කවදාවත් ගැලපිනෙද මේ සුභාව. ඊටවිසි බුදුරජාන්ස දේශනට දුක දුකටමයි. අදුක්කමසු කේ අදුක්කමසුකේටමයි සැපේ සැපේටමයි. ඊට පස්සේ දේශනා කරන මකෙද අසමාපන්න සංස්කාර අසමාපන්න සංකාරයටමයි. සමාපන්න සංස්කාර සමාපන්න සංස්කාරයටමයි ආසරෝ සහිතේ ආසරෝ සහිතටම අනාසරතුමන් වහන්සේ අනාතරසුමන් වහන්සේට යනාස්ෝ සංස්කාරයටමයි තම මේ සම්බදධවෙන්න කෙ ඔොයිවිදිහයට. ඔය දි එ එකුොස් ආකාරය මේ සංස්කාරය ගැෙන හරි ලස්සනට අපේ බුදුරජාණන්හන්සේ පින්නස්වාමන් වහන්ස පින්වත්න්නේ මේ සංස්කාරය වෙද වෙද හරි ලස්සනට දේශනැද මේ සංස්කාරය අබෝධ කරන්න තියෙනකොමද අනිීති දුක්කණාත්මසය නූරීින් පිළිසනි දැකීමේ. එමයි අපේ පින් අස්වාමීන් වහන්සේ තාම කරුණාවෙන් ගොඩාක් වැදගත්වන වටින දහම්කරුණන්න ැක් අපට මතු කරලා දුන්න තින් අපේ ඊළඟට සාකචා කර තිය වි්ා පාන ස්කන්දය ගැෙන. විඤ්ඥානය නම්ම පිරිසින්ද දැකේ යුතු පාධනස්කන්ද තිගේ විඤ්ඥානය පිරිසින්ද දැකීම ගැන බුදුරජාණන් වහන්සේ වදාල විඤ්ඥානයේ ස්වභාවය උපමා ඇතු පහඳ ලදීලතයෙන ඉන් ඒ හැම කරනක්ම පිවෙන්වෙන් වසයෙන් සාකච්ඡා කරමු පින්න ස්මන් වහන්සත් අපි විඤ්ඥානු පාදනස්කන්දය ගෙන දම් කරන වන්න බදුරජාණන් වහන්සේ අපිට විඤ්ානයේ නොේ කාරෙන් විස්තර කර විඤ්ඥානයේ හටගන්න කොහමද විඤ්ඥාය කියන්නේෙ කුමක්ද කියන කාරණය අපගේ භාගතුන් වහන්සේ අපිට විස්තර කර. අපේ පින්නස්වාමින්නාස් විස්තර කරා වගේම විං්ඥාන උාදාානස්කන්දයකනුට අපිට එතකොට ගණඩ පුලුවන් කාලයත් අවකාසයක් අතරතින විඤ්ඥාන ස්කන්දයට කෙලිස් සඇතිවෙන ආකාරයට බැඳීයාම යි විඤ්ඥානු පාදනස්කන්දය කියෙ කියන්නේ එතකට විඤ්ඥානයට අපි කෙලිස් සතිවිනාකාට යම් බැඳීයාමක් වෙලා තියනවද ඒක විඥානු පාදනස්කන්ද. ඉති බුදුරජණන් වහන්සේ දේශනා කරා එක්තරාතනක චයිමී භික්වී විඤ්ඥාන කාය මහනිනි මේ විඤ්ඥාන කාය හයක් තියෙනවා කියනවා. උනා දේශනඟ චක්කු විඤ්ඥානම්. මේ ඇසේ හටගන්න විඤ්ඥානය. සෝත විඤ්ඥානං. කනේ හටගන්න විඤ්ඥානේ, ගහන විඤ්ඥානම්, නාසී හටගන්න විඤ්ඥානයේ ජිව්වා විඤ්ඥානම්, දිවී හටගන්න විඤ්ඥානයේ. කාය විඤ්ඥානම්, කයි හටගන්න විඤ්ඥානය. මනෝ විඤ්ඥානම්, මනසේ හටගන්න විඤ්ඥානයේ. එතකට බුදුරජණන් වහස දේශනා කරයම විඤ්ඥානයේ හටගන්නේ ඇසේ කනේ නාසේ දිවේ කයි මනසේ. ආයතන හයි තමයිවි විඤ්ඥානය හටගන්නේ. තින් බදුරජණන් හන්සේ දේශනා කර වි්ාන පමාවක් වන්හේ වි්ඥායකෙන මකද්දිකල දේශනාකන්නනවා පේයන පින්්ඩුම සූත්‍රී චජිනි සූට්‍රි විස්තරකරනවා විජානාාතීතිකෝ භික්කවි සස්ම වි්ඥානාන්ති ච්චති මහන්නේ විශේසයෙන් දැනගන්නවා කියන අර්ථයට කියීනවා විඤ්ඥානය කියලා. ඉති උන්හස යකි විස්තරකන්නවා මොනා දැනගන්නේ උන්හසේ විස්තරකන්වයකි. මේ අම්බි ලම්පි විජානාාතිමේ ලුණනුරාසේ. ලුන්රසසි වසයෙන් හඳුනගන්නේ දැන විඤ්ඥාණි. ඒවගේ බුදුරජමා දේශනා කරනවා මදුරකම්පි විජානාති මේ යම් ප්‍රනීත රසයක් තිීයනවද ඒක දැනගන්න විඤ්ඥානය. කාරිකම්පි විජානාති යම් කරකස රසයක්තිීනවද ඒක දැනගන්නේ විඤ්ඥානයේ. අකාරිකම්පි විඤ්ඥ විජානාති මේ කරකස නොවන් රසයත්තිීනවද ඒක දැනගන්නේ විඤ්ඥානේ. බදරම දශනරනවා ඕෝනිකම්ි විජාති දුුන්රසේ ලුන්රස වසිෙන් දැනගන්න තකොටම විඤ්ඥානෙන්. අලෝනිකම්පි විජානාාති ඩන්රස නෝනදේ ඩුන්රස නොවනවා කියලා දැනගන්නේ විඤ්ඥානෙන්. විජානාතිීතිකෝ භික්කවි සසස්ම වි්ඥාතතික ංචති මහණනි විශේසියෙන් දැනගන්නවා කියන අරථයෙන් විඤ්ඥානය කියල බුදුරජණ වහසේ දේශනා කරන අති බලන්න පින්වත්න්නේ අපගේ බුදුරජණන් වහසට මොන්නතරම් අවබෝධයක් තියෙනවද මේ විඤ්ඥාණය සම්බන්ධව. ඒනිසයි බුදුරජණ මහන්ස දේශනාකරේ මේ වි්ඥාන උපානස්කන්දී පිලිසිඳ අවබෝධ කරන්න. පිලිසිඳ දකිින්ද. ප්‍රඥාවෙන් අවබෝධ කරගණ්ඩ කියලා උන්වහන්සේ දේශනා කරනවා. බුදුරජණ මමාහසසි දේශනා කරනවා උපමාවක් ඒකට සේත භිකව මායාකාරෝව මායාකාරන් තේවාසීවා. ඉන්වකින විද්‍යාකාරයෙක්කරි විද්‍යාකාරෙක්ගේ අත වැස එක්කරි. චාතුන් මහාපති මායන් විදන් සේය. මේ හතරමං හන්දික මේ විිජ්ජා පෙන්න්නවා කියනවා. එතකට බලන් මේ මේ විඤ්ඥානය උපමාව පින්වත්න්නේ දැම් බලන් හතරමං හන්දික සිවමන් සලක්කිවොත් පින්වත්ි ඕන කෙනකුට බලන්න්න පුළුවන් විවෘත්තයි එතකොට ඒවැනි විවුරුත්ත තැනකත් අන්නයගේ ඇස් වහලා අන්නයට නොවැට එහෙන විදිහයට විජ්්‍යා පෙන්න්නවා එතුකුට ඒ වගේ කියනවා පින්වත්දී මේ විඤ්ඥාණේ. ඒතෙන ුදුජ හසික කුම මයා කාරෙක් වගේ කියෙනවා. තුයි බලන්නක් විඤඥායට කොයි තර රැවටි ලයත් අපි. කොයිතරම් විඤ්ඥානයට රැවටි ලයින්නවද ඒතරම්ක දුස්කරයි පින්වත්ී මේ වි්ඥානය අවබෝධ කරගන්නවා කියන කාරණ. සිවමන්සලක වි්‍යාපින මායාකාරෙක් වගේ කියනවා මේ විඤ්‍යානයේ. ඉතින් බදුරජන මාහද දේශනා කන මේ විංඥානක් කොහොමද වැඩෙන්නේ. තරන දේශනාකනමට මතක බීජ ූත්‍රය තියෙන්න්නේ රූපෝපායම් ික්කවි විඤ්ඥාන මහනෙන්නේ මේ විඤඥානය තියන රූපිය වැසගෙන කියන. රූපා රම්මනං රූපේ අරමුණ කරගෙනෙන රූපන් පතිට්ටිතං රූපයේ බැසගන්න කියන නන්දූප සේවනම් මේක තියෙන්නේ ආස්වාදෙන් තෙත්තිවීකින බුද්දිං මේක වැඩෙනකිෙන විරල්ලන් දළුදානකන වේපූල්ල අං බච්චිති පපුළ බවට පත්තෙනවා කියෙනවා මේ විඤඥාන දම් බලන්ඩ පෙන්න්නවාති.ඒ එක හරිී සියෝ කාරණය එකට බණ වි්්‍යායේ මේ රෝපීයේ බැසගෙන තියෙන්නේ. රෝපයේ අරමුණු කරගන, ඒවගේ රෝපයේ පිහිටලා මේක ආශවාධයෙන් තෙත්ව වී වැඩිනවකිීනවා. වේදනාවේ බැසගඩ තියෙන්න්නෙක නමක. සං්ඥාමේ බැසගෙන සංස්කාරයේ බැසගන්න තියෙන්නකි නමේ විඤ්ඥානය. ඒවගේම රෝප වේදනා සං්ඥා සංස්කාර, අරමුළු කරගනකීනවා. පිහිටලා කියීනවා. ඒමත් පිහිටලලා නම එකක වැඩන්නේ. එතන විස්තරක ස්වාමින් වහො මට මතකයි මේ රෝපවේදනා සංඥා සංස්කාර, පොලො වගේ කියීනවා මේ පොලොවේ පිහිටලා වැඩන්නේ සහක් එක තියන මේ සහරං විඤ්ඥානං මේ ආහාර සහිත විඤ්ඥානයේ බුද්ධින් වැඩිෙනව කියනවා විරල්ල දළ ාන කින ේ පු ආ ච්්‍යද විපුල බවට පත්වන කියන කෝම ිකට පත්ති න්දුප සේවන ආස්වාධයෙන් ෙත්වී තෙත්වී රූපයේ පිහිටල ේදධනාවේ සංඥා සංස්කාර පිහිල්ලම මේක වැඩන කියනතු බලනම දුරජ මාහන්ස යෞවබෝධද. හිතාගණ්ඩ බෑ පින්වත්න උන්වහන්සේ විඤ්ඥානය දේශනා කර ආකාරය ඉතින් අපිට පින්වත් මේ වගේ දේශනා වල භාගනාහසම වි්ඥානයේ විස්තරකරපු ආකාරයපි විස්තර කරන ප ලි ලබෙන කාලවෙලාවානුව මට තවකාරය මතක්වන පින්වස්වාමන් වහස ඒකේ විස්තර කරන මේ විඤ්ඥානයි නාමුරගුපී සම්බන්ධය කොට්ටිත මහාරතන් වහන්සේ මට මතකයි මේ අහනවා. අල කලාපිය සූත්‍රී මේ මසාපත්ත මහරතන දේශනාගනවා අවස්මත්නි මේ නාමරූප නිසා විඤ්ඥානය හටගන්න කියීනවා. විඤඥානය නිසා නනාමුරූප හටගන්න කියීන. එතකට මේ කොට්ටිත මාාරතන් වාසයනව හරි පුදම තවන පපුතුන් කියන්නේ වි ඥා නිසා නනාමරප පටගන්නක්ක නා රප නිසා වි ඥා හටගන්න මේ පැදිි රන්න කිය. ඒ මේ අයිස්මත්න හිතන්න්න කියීනවා බටමිටි දෙක එක හේත්තු කලලා තියෙනවා කියනවා එතුම බටමි දෙක තියෙන්නේ පින්වත්න අන්නඔන්නේ සම්බන්ධ තමිිකට හෙත්වල එකමිට තවමිටිකට හ එකමටියය තමිටි හේත්තු කරලා තියෙන්නේ. එතකොට එකමිටියක් අයිකරට පස්සේ අනිත්මිටමකද වෙන්න එකත් වැටෙන. එතිකොට මේ එකක ආදාරයකින් අනිත් බටමිටියත් තියන්නේෙ ඒවගේ කියනවා විඤ්ඥානී නිසා නාමුරුව පටගන්නවා නාමුරප නිසා වි්ඥාහටයට ගන්න. ඒකැන පින්වත්න්නේ විඤ්ඥානයේ පැවත්ම නාමුරූප මතතියන නාමුරපේ පැවත්ම විඤ්ඥානය මතතියන ක හරි ගැමරු දහමකාරය මේ සාරබුත්්ම මහරතන් වන්ස නලළලපේ සූත්‍රිය අපිට හරී ලස්සන්ට විස්තරගන්නවා. ඉනිසා පින්වත්න. අපගේ බුදුරජණන් වහන්සේ මේ දේශනාකර පආකාරයට අපි වහන්ස ගණ් ඕෝනී මේ විං්ඥාණු පාදානස්කන්දය අපිට අවබෝධ කරන්නද. ඉතින් ඒ කාරණය අපිට පින්න ස්වාමන්හස්සේ ඒ සූත්‍රවලින් අපටි විඤ්ඥාය ගැන පෑල්දි කරගන්න පුඩොම ඔයේදී. සාමන්වහන්ස මමදැන් තෝර ගත්තා පේන පිින්්ඩ උපම සූත්‍රයේ තියෙන ගාථ පාටයන් කොටස දැන් අප හැම මාත්‍රකාවකදම. පචපාදාානස්කන්දයන් කතා කරද්දි රූප වේදනා සඥඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචපාදානස්කන්දයට වෙනවෙන උපමා සහිතව විස්තර කරද්දිී නිතර පේන පිින්ඩූපම සෝත්‍ර ගෙන සාකච්ඡාව වන තිගේ පේන පින්ඩූපම සෝත්‍රයේ ගාතාවක්තිීන ඔබට මතකතියාගන්න පුළුවන්න පින්තුනි ගොඩක් වැදගත්ත ඒ ගාතාව මේ උපමා පහ පැහැදිරි වෙන්න මුලින්දයනවා පේන පිින්්ඩ පමං රූපං වේදනා බුබ්බුල ූපමං මරීචිකූප මා සංඥා සංකාරා කදලූපම. මායූපවං්ච විඤ්ඥානං දීපිතාදිච්ච බන්ඳුන. රූපේ වනාහි පෙනපිඩක් වැනිදේකි. විඳීමම උප්මා කළ හැක්කේ දිය බුබ්ලකටයි. සංඥාව මිරිංගුවක් වැනිදේකි සංස්කාරද කෙසෙල් කඳන් වෙන්න. විඤ්ඥානයේ විද්්‍යාවක් වැනි දෙයක් බව ආදිච්ච බන්ධුව බුදුරජාණන් වහන්සේහි වදාව. පින්්ඩුවූපමං රූපං වේදනාබුබ්බුලූපම මරීචිකූපමා සඥං සංකාරා කදලූපම මායූපමංච විඤ්ඥානං දීපිතාදිච්ච බන්ඳුන. ඉළඟට තව ගාතාවසයෙන් විස්තරනෝ මෙ ගැන යථ යතානං නිිච්ජා යති යොනිසෝ උප පරික්කති රිත්තකන්තුච්චකංගෝතිී යෝනං පස්සති යොනිසූ යමෙක් ඒ ගැන යම්යම් විදිහකින් නුවනින් සිතනවාද. නුවන් විමසවිමසා බලනුවාද. හිස් දෙයක් කැටියටමයි, පුච්ච වූ දෙයක් කැටියටමයි නුවනින් විමසද්දී දකින්නේ. යෝයිමං කායන් ගාරයිහම් බූරි පං්ඥේන දේසිතම්. පහනන් තින්නන් දම් මානම් රූපම් පස්සේත චට්බිතම්. මහා ප්‍රඥාවකින් යුතු බුදුරජාණන් වහන්සේ මේ කයගැන වදාලේ ගැරහිය යුතු දෙයක් කැටියටයි. කරනුතුනක් බැරවුණට පස්සේ සොහොුණේ අත්හැරදාපපු මේ රූපයයම් යම් කෙනෙක් දකිනවානම් මෙන්න මේ ආකාරයනු ඉදකින්නේ. ආයුස්මාච්ච විඤ්ඥානං යදාකායන් ජහන්තිමං අපවිද්දෝ තදාසේති පරබත්තං අච්චේතනම් ආවිශ්‍ය උනුසුම විඤ්ඥානයන කරනුතුන යම් දවසක මේ කයිම් බැහැර වෙනවානම් එදාට සතුන්ට ආහාරයක් වෙළයි චේතනා රහිතව මේකයිපොළො ඒ වැතිරගන්නේ ඒතාදිසායන් සන්තානෝ මායායං බාලලා පිණි. වදකෝ ඒසෝ අක්කාතු සාරෝ එත්තනවිච්චදී. ඔය විදිහට තමයි දිගටමාවේ මේක මායාාවක් අධ්ඥාණයන්ගේ වර්ණනාවට ගොදුරූ දෙයක් නමුත් නෝනැත්තන් කියන්නේ මේ වදයක් කියලයි. මේකෙ සාරයක් නම් දකින්නට ලැබින්නේ නෑ. ඒවන් කන්දේ අවෙෙක් එෙයිය බික්වුවා රද්ධවීරියෝ. දිවාවා යදිවා රත්තින් සම්පජානෝ පතිස්සතෝ. පටන්ගත් වීරී ඇති භික්‍ෂුව, දහවල් වේවා, රාත්‍රීවේවා, හොඳ සිහිනුවනින්යුතුව සිහිය පිහිටුවාගෙන. පංචු උපාදානස්කන්දේ දෙ සොය විදිහට විම සබලනොවා. පජහේ සබ්බ සංයෝගං රක්කෙය සරනත්තනෝ. චරයියාදිිත්ත සීසෝව, පත්තයං අච්චුතම් පදන්තිී. බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ දිට නින් දකින භික්‍ෂුව එතකොටඒ භික්ෂුව සියලු බන්ධනත් හැරලා තමන්ට පිළිසරනක් සලසාගන්නවා හිස ගිනිගත් අයිකු ගින්න නිවීමට උත්සාහ කරන්නේ යම් සේද. අන්නේ වගේ අමරනීයෝ නිවන අව්බෝධ කිරීමම් පිින්ස මහන්සිගන්නවා කියලා. තින් පින්නොතුනි අද දවස්සේ අපට ලැබී තිබෙන කාලය අවසන්ලා තිේෙනවා. ඉතින් මේ පංචු උපාදානස් කන්දය. අපේ ජීවිතයේ පවතින දුකටයිති දුකනම් ආර්ය සත්්‍යට අයත්්දේ බුදුරජාණන් වහන්සේ විනිවිධ දකින්න පිරිසිඳ දකින්න කියෙනවදදාලේ ඉතින්න්නේ පංචු පාදානස්කඳ ධර්මයන් ගැද ගැන අද දවසේත් අපි විස්තර වසයෙන් සාකච්ඡා කළේ අදදින දසුත්තර විවරණය සදාහම් සාකච්ඡාව සඳහා දායකත්වය දරන්නේ අංක හැත්තයාටෙන් හය දඹහේෙන පාර මහරගම ලිපිනේ පදිංචි පින්ව චන්ද්‍රාණි නාය කර්මයයන් නැතුළ පවුලේ පින්නත් හැම දෙනා විසින් එ පින් උතුන් ප්‍රධානවසේ නද දායකත්තේ දරන්නේ ජන්මුදිනය සමරණ පින්ව චන්ද්‍රාණිනානය කර්මයණියන්ට නිදුක් නීරෝගී සූපත්භාවය පිණිස තෙරුවන්ගේ ආසිරවාදය පිණිස. ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡා මේ වසයෙන් මේ රැස් කලාව සීලු පුුණි ධර්මයන් අපි අනුමෝදන් කරුම් පින් කැමැති සිලුවම දෙවියන්ට පින්න්න අනු මෝදනුන් කැමති සිරු දෙවියෝ මේ සියරු පින් අනු මෝදන්මත්වා දිවිආවිශයෙන් වරණයෙන් සැපෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීලු සුතතියාගේ ප්‍රඥාදී සේක බල ධර්මයන්ගින් වැඩිත්වා පිනු මෝදන් වන සිලු දෙවුරුන්ගේ ධර්මිකරැකවරණ ආසිරුවාදය පින්නොත් හැම දෙනාටත් සලසාධෙත්වා ඒසීලු දෙවියවෝත්තුම් චතුරාර් සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා සාධසාධසාද ඒ වගේ අපට උතුම් දහම්මඟ විවර කර දීලා දහම් මඟ පෙන්නුලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්නත් ලොකු සාමින්න් වහන්සේට මේ සලු පින්න අනු ෝදනන්වෙත්වා පින්නත් ලොකුසාමීන් වහන්සේ නිදුක් වෙත්තා නීරෝගි වෙතා සුවපත් වෙතා චිරජීවනය ලබත්වා ගෞතුම් බුදුසුනේ තුම් චතුරාරි සත්‍ය ධර්මයන් පරිපූර්ණ ලෙසින් අව බෝධ කරපවාාසාසා ඒවගේම අද දවස්සේ ධර්මදානය දායකත්ේ දරන ඒ පින්න තුන්නමින්ම පරලෝගිය. එදගේ පේම්මරත්න මහතාට සහ පේමාවතිී හේමා ගජනායක මෑණියන් ඇැතුළු ඒ ධර්මදාානේදායකත් ය ධරන පින්න තුන්නමින් ධර්මස්්‍රවනය කළ ඔබ සෑම දෙනානමින් අනන්ත සසර පුරාමිය පරලෝගිය සිරු ඥාතීන්ට පින්නන මෝදන් විත්වා ඒ සිරු ඥාතීන්ගේ පරලෝජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා වහ වහා සසර දුකින් නක්මි දෙෙත්වා සාධ සාධෝ සාධෝ. ගොස්තු මස හත්තරවන දිනට හැටහත්වන ජන්මුදනය සමරණ මහරගම් පදිංචි පිින්න්නවත් චන්ද්‍රාණී නායක් කර්මෑණියන්ට නිදුක් නීරෝගී සුවපත් භාවය පැතිම් පිණිස අද ධර්මදානය දාහකත්යේ දරන්නේ තුමිය නිගතුරු සපපුරු සැසුර ලැබීමට සහතුම් චතුාරි සතති ධර්මය ඔබෝධ කර ගැනීමම් පිණිස. එවගේමඒ පින්නතුන්ගේ සුජීවත සිටන සංජීව වෙදගේ උමේෂා වෙදගේ. සහ කටාර්වල වෙසෙන එරංග වෙදගේ යන දරුවන්ට ආසිරවාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පින්නතුන්ගේ ඒ දරුවන්ගේ ඉදිකිරීමට නියමිත නිවසේ කටයුතු සාර්ථකරගැනීම් පිණිස ආසිරවාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පින්න්නොත් හැම දෙනාගේම දායකත්වේ නද දවසේ ධර්මදානය සිද්ධ කරන්නට එෙදුනේ. ඉතින් ඒ පින්නොත් චන්ද්‍රාණි නානායක් කර්මයණයන් ඇැතුළු ඒ පවුලේ දෝ දරු හැම දෙනාටත්. කරන කියන සියලු ධර්මිකටයුතු සර්වා ප්‍රකාරයෙන් සාර්ථ කරගන්න තිරුවන්ගේ නන්තා සිරවාදේ සැලසේවා ධර්මස්්‍රවණය කළ ඔබ සෑම දෙනාටත් තෙරුවන්ගේ අනන්තා සිරවාදේ සැලසේවා ගෞතුම් බුදු සසනු තුළ උතුම් චතුරාර්ය සතති ධර්මයන අවබෝධ කරගන්න මේ සියලු පින් ඒතු වාසනා වේවා සාදු සාධෝ සා නමුබුද්ධාය තෙරුවන් සරණා. බවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රත්තා YouTube ජනලේ සබස්ට්‍රයි් කර සීනුවලකුණු ඔබන්න.